දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව subscribe කරන්න. තරමක් අසනීපෙන් වැඩ ඉන්නේ. බලන අයට පේනවා ඇති මගේ ඔළුවක් ටිකක් වැනෙනවා දැන්. ඔළුව ටිකක් වැනෙනවා. ප්‍රෙෂර් එකත් වැඩි, සීනිත් වැඩි. ඒ වුණත් ධර්ම දානමය සබ්බ දානං ධම්ම දානං ජිනාති. ශාල පිනක් සිදු වෙන පින්කමක් දේශකයාටත් ශ්‍රාවකයාටත්. ධර්ම දේශනා කරන කෙනාටත් විශාල පුණ්‍යස්කන්ධයක් රැස් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන අයටත් විශාල පිනක් ලැබෙනවා. ඒ නිසා කෙටි දේශනාවක් අද මේ සිද්ධ කරනවා. මාතෘකා කළේ ලෝකේ තියෙන සැප ගැන. ලෝකේ සැප ජාති දෙකක් තියෙනවා. විශේෂ සැප, ගී සැපය සහ පැවිදි සැපය. දායකයෝ කියන මේ ගීයන් විඳින සැප තියෙනවා, පැවිද්දෝ විඳින සැප තියෙනවා. නමුත් මේ දෙක ආසට පොළොවාගේ. ගීයන්ගේ සැපය පොළොවාගේ නම් පැවිදන්ගේ සැපේ ආසවාගේ. අරිම දුරයි, ඈතයි, ලංකරන්න බෑ, ලංකරන්න බෑ. ඒසා විශාල වෙනසක් තියෙනවා. දැන් ගෙදර ජීවත් වෙන මිනිස්සු, ගීයෝ, කුඹුරු කරන අය, ව්‍යාපාර කරන අය, රැකී රක්ෂා කරන අය, සියලු දෙනාම නලියන්නේ, දඟලන්නේ සැප සොයන්න. ඇයි සැපසේ ජීවත් වෙන්න අපි කැමති? දුක් විඳින්න කිසි කෙනෙක් කැමති නැහැ. සියල්ලෝම ප්‍රාර්ථනා කරන සුගතියට යන්නනි. සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප. කිසි කෙනෙක් සතර අපායේ නිරයේ ඉපදෙයන් කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි? ඒක දුකක්. සැපයි කිව්වම ලෞකික සැප, ලෝකෝත්තර සැප. ලෞකික සැප තමයි මේ කාම සම්පatti. මේ ජීවිතේ තියෙන, ලෝකේ තියෙන කාම සම්පatti. ඇසයි, කනයි, නාසිකාවයි, දිවයි, ශරීරයයි පිනව පිනව ඉන්න එක සැපයක් කියලා බෝ අය හිතනවා. නමුත් බුදුහාමුදුරු දේශනා කරපු සැප, අත්ති සුඛං, මට මොනවාරි තියෙනවා. එතනයි සැපේ තියෙන්නේ. මිනිහෙකුට ගයක් තියෙන්න ඕන. සත්තුන්ටත් තියෙනවා කූඩු, ගස්වල බෙන. දැන් කපුටා කෝටු කෑලි ඔක්කොම අරගෙන අරගෙන හැම එකක්ම. කපුටු කූඩුවේ නැති දෙයක් නැහැ. දකින දකින දේ උස්සගෙන ගින් ගස් මුදුන්වල කූඩු අදනවා. ඒ මොකද සැනසිල්ලෙන් ජීවත් වෙන්නේ. ඌටත් රැ නින්දක් ඕන. ඌගේ පරම්පරාව වැඩි කරන්න ඕන. ඌත් බිත්තර දාන්න ඕන. දැන් ඔය අනුරාධපුරේ පැත්තට යන වටු කූඩුව තන වටු කුරුල්ලගේ. ඌ බලන්න මොනතරම් නිර්මාණකාරීද. යටින් ඇතුළට යන්නේ. යටින් ඇතුළට ගිහිල්ලා මැද්දේ නිදා ගන්න, බිත්තර දාන්න. එයාටත් එයාගේ කිරිලිටත් ජීවත් වෙන්න. එමනම් යමක් තියෙනවා නම් සැපයි. තියෙන තැන තමයි සැප තියෙන්නේ. අත්ති මට මොනවාරි තියෙනවා. වත්තක් පිටියක්, ඉඩමක් අඩමක්, ගෙයක් දොරක්, මේවා අවශ්‍යයි. මේවා ලෞකික. සියල්ල අතහැරලා දාලා රුක්ක මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලා මිනිසුන්ට යන්න බෑ. මිනිසුන්ට එහෙම යන්න බෑ. අරඤ්‍යගතෝවා, පවුල පිටින් ගිල කැලේ ඉන්න බෑ. පවුල පිටින් ගස් යට ඉන්න බෑ. නමුත් අදත් පවුල පිටින් ගස් යට ඉන්නවා. පේමන්ට් එකේ ඉන්නවා. ගස් උඩ ඉන්නවා. ගස් උඩත් පවුලක් ඉන්නවා. ඇයි? නෑ. ඒ නිසා බණක් භාවනාවක් පින්කමක් කරන්න පුළුවන් කමක් නෑ. ඒගොල්ලෝ අඳුරෙන් අඳුරටම යනවා. ඒ අයට භාවනා කරන්න කිව්වොත් කේන්ති යනවා. මේ අපි කණ්ඩ නැතුව දඟලනවා. මෙයා නිකම් මේ අපිට බණ කියනවා. ඔන්න බලන්න මිනිස්සු කියන්නේ.
කේන්ති ගිය වෙලාවෙම කියන්නේ මේ බණ කියන්න තු යනවා යන්න කියලා. ඇයි සැප නෑ? සතුටු සිතට ධර්මයේ තේරෙනවා. සුවසේ එයා එක තේරුම් ගන්නවා. භෝග සුඛං කිව්වම වත්තේ පිටියේ මොනවාරි හිතෝ ගන්නවනේ භෝග. දැන් ගෙවල් වුණත් භෝග තමයි. පරිහරණය කරන ඒවා. එනිසා අපි වත්තේ පිටියේ මොනවාරි හිතවලා තිබුණා නම් මේ කාලේ හැමතැනම ප්‍රශ්න. අවුරුදු 74ක් මේ රට පාලනය කළා. සුද්දා ඔක්කොම තියලා ගියා. සුද්දා ගෙනිච්ච අපේ පරණ ඒවා අපිට දුන්නා. නිදාස කරන සේවයට නිසි පඩියක් නැහැ. කරන රස්සාවට නිසි වේතනයක් නැහැ. කරන ගොවිතැනින් නිසි අස්වැන්නක් නැහැ. ඔන්න රටට වෙච්ච දෙයක්. තරුණ ළමයි සියලු දෙනා රට දාලා යන්න දඟලනවා. දැනටමත් භාගයක් රටින් ගියා. මොකද ආදායමක් නැහැ. වියදම ආකාශ උසට. ගන්න පඩිය මදි. එක පඩියකින් ඔක්කොම කරන්න බෑ. දැන් මේ අපේ පළාතේ බොහොම අසරණයි මිනිස්සු. කොළඹ තමයි මං හිතන්නේ වැඩිපුරම අසරණයි ඉන්නේ. එළියට නොපෙන්නුවාට එක පඩියකින් ත්‍රිවිල් රථයක් පදවමින් ඔය මොකක්කාරි පාරක විකුණ විකුණ ඒ ගන්න පඩියෙන් ලයිට් බිල, වතුර බිල, ඊළඟට කුස්සියේ යුද්ධේ, ළමයි දෙන්නේ 3 දෙනෙක් කිටියොත් ළමයින්ට උගන්වන්න ඕන, පන්ති සල්ලි ඕන, ළමයින්ට පෝෂණීය කෑමක් දෙන්න ඕන, භාගයක් ඉන්නේ කුලි ගෙවල් වල, ඒ ගෙවල් වලට කුලිය ගෙවන්න ඕන. ඒ මදිවට දැන් බදුත් වැඩි කළා. ඉස්සර තිබුණා බදු සුද්දාගේ කාලේ. ඒ ක්‍රමයට රට යනවද මන් දන්නේ. ඉස්සර ගෙදරක බල්ලෙක්ව ඇදුවොත් බල්ලටත් බදු ගන්න ඕන. දැන් එහෙම බද්දක් ආවොත් ගෙවල් වල ඉන්න බල්ලෝ ඔක්කොම පාරට යයි. මොකද කන්න දෙන්නයි බල්ලට බදු සල්ලි දෙන්නයි. සෙරෙප්පු දෙකක් දැම්මත් බද්දක් ඇව්වා සුද්දාගේ කාලේ. ඒ නිසා සෑම දෙයකින්ම බදු ගත්තා. රටකට බදු අවශ්‍යයි. නමුත් ඒක සාධාරණ වෙන්න ඕන. ඒක මිනිස්සුන්ට දරන්න පුළුවන් විදියට කරන්න ඕන. ඔන්න දැන් නෑ 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 සියල්ල නෑ කියනකොට සතුට නැති වෙනවා. සතුට නැති වෙනකොට තරුණයෝ ආවේගශීලි වෙනවා. ඊළඟට පාරට එනවා. අත් දෙක උස්සගෙන කෑගානවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. තමන්ගේ ඉස්සර තම අතමයි. අලස වෙන්න හොඳ නෑ. නිදාගත්තොත් පරාදයි. මේ රට තරම් නිදන රටක් නෑ. අපි වැඩිපුර කාලෙ ගන්න නිදා ගන්න. නිින්ද අවශ්‍යයි. ඒකත් තියෙනුනේ මධ්‍යමා ප්‍රතිපදාවට. වැඩ සියල්ල නතර කරලා නිදා කුදිද බං. හැමදාම හැමතිස්සෙම නිදිනා. සමාරු නිින්දට ඇබ්බැහි වුණාම කාපු ගමන් වාඩි වෙන්න බෑ. කාපු ගමන් කට ඇරෙනවා. දාවලටත් එමයි. රැටත් එමයි. කාපු ගමන් පේන්නේ ඇඳ. ඒකට තමයි බත් මතේ කියන්නේ. ඒකෙන් කාලේ කනවා. කළ යුතු වැඩ අතපසු වෙනවා. කරන්න තියෙන වැඩ අතපසු වෙනවා. දැන් බලන්න ඉස්කෝලේ යන ළමයෙක් හරි විශ්වවිද්‍යාලේ යන ළමයෙක් හරි ඉරිදා උදේ වැඩ නැහැ කියලා වැඩිපුර නිදාගත්තොත් එයාගේ රෙදි ටික සෝද ගන්න, එයාගේ කාමරය අස්පස් කර ගන්න එයාට වෙලාව මදි වෙනවා. එතකොට කේන්ති යනවා. උදේ නැගිටලා ඉරිදා රෙදි ටික සෝදලා තමන්ගේ කාමරය අස්පස් කර ගත්තොත් එයාගේ ඉතිරි කාලේ වෙන වැඩකට යොදවත හැකි. මේකයි බුදුහාමුදුරු දේශනා කළේ. අලසකම මා මෝඩකමක්. වැඩිපුරම මෝඩකම් එක්කයි අලසකම් තියෙන්නේ. මෝඩයෝ තමයි වැඩිපුර නිදන්නේ. විද්‍යාඥයෝ වාගේ පඬිවරු නිදන්නේ. ඒ අය විද්‍යාගාරේ පරීක්ෂණ කරනවා. පටන් ගත්ත වැඩේ ඉවරයක් දකින්න හරියට මාන්සි වෙනවා. මෝඩකම් තියෙන අය කාලේ කකා ඔයේ නිදනවා. එහෙම නිදිය ගත්තොත් පරක්කුයි.
පරදිනවා. මේක අපේ ළමයින්ට බාලාංශ කියලා දුන්නා පුංචි කතාවකින්. සාවෙකුයි ඉබ්බෙකුයි රේස් එකක් යනවා. ඉබ්බගේ ගමන නම් ඉබි ගමන, බොහොම එමීටෙන්. සාවට එකක් පැන පැන යනවා. ඌ පැන පැනගින් හරියට මැද හරියේ දිනුම් කණුව පෙනි පෙනී නතර වුණා. නතර වෙලා කල්පනා කළා, දැන් මේ මූ එනකොට තව වෙලා යයි, බලපංකු එන ඇති, මට මාන්සි, මං ටිකක් නිදනවා කියලා අන්න මේ මෝඩ සතා නිදාගත්තා. තද නින්දක් ගියා. දන්නෙම නෑ ඉබි ගමනෙන් ආපු ඉබ්බා ජයග්‍රහණය ලැබුවා. කනුව ළඟට ගියා. ඇස් දෙක ඇරලා බලනකොටයි සාවට පෙනුනේ ඉබ්බා දිනලා. අන්න නින්ද නිසා වෙච්ච දෙයක්. ඒ නිසා පාඩුව තමන්ටමයි. ඒ නිසා මේ නින්ද කියන එක පාලනය කරගන්න ඕන. හොඳ කතාවක් තියෙනවා. අපි ආලා තියෙන පුත්තලම් බූරුවා ගැන. පුත්තලම් බූරුවා කියලා අපි කියනවා. නමුත් පුත්තලම් ගොනෙකුත් හිටියා. පුත්තලම් ගුණා. මේ ගුණාගේ කතාවක්. එක්තරා ගමක ඔය මීගමු පැත්තේ මා මෝඩ මිනිහෙක් හිටියා. කසාද බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ වුණාට මෝඩයි, අලසයි, වැඩක් පලක් මොකක්වත් කරන්නේ නැහැ. කනවා බුදියන. රැටත් බුදි, උදේටත් බුදි, දාවලත් බුදි. කිසි වැඩක් පලක් කරන්නේ නැහැ. ඇයි ලයිටියත් ඕපා දූප කියන එච්චරයි. ගෙදර ආමිනේට බෑ මේක ඉවසන්න. එතුමිය කෑගානෝ. හැමදාම ගෙදර කෑගාන. ඕම බුදියගෙන අරියනවාද? ළමයි දෙන්නෙක් ඉන්නවා නේද? මට තනියෙන් මේවා කරන්න බෑ. මොකක් හරි රස්සාවක් කරන්න. අතපය අයියයිනේ. දරු දෙන්නෙකුත් ඉන්නවා. තාත්තගේ යුතුකම් ඉෂ්ට නොකොලොත් දරුව තාත්තට සලකන්නේ නෑ. ඒ නිසා මොනවාරි රස්සාවක් සොයා ගන්නවා කිව්ව. දැන් මිනිහා කල්පනා කළ ඇත්ත නේන්න. නිකං හිටියොත් හරියන්නේ නෑ. මම පුත්තලම් පැත්තට ගිහිල්ලා දියලුණු ගෙනල්ලා ඒක විකුණනවා. දියලුණු රස්සාව. දියලුණු විකුණන්න නම් බූරුවෙක් ඉන්න ඕන. බූරුවගේ පිටේ තමයි ඉස්සර දියලුණු ගෙනියන්නේ. අද වාගේ කරත්ත පාසුකම් නැහැ. නමුත් මේ මිනිහට කරත්තෙකුත් තිබුණා. ගොනෙකුත් හිටියා. මේ ගොනාගේ වැඩේ උදේ ඉඳලා කැලේ පැත්තට ගින් තියෙන තියෙන ඔක්කොම කාලා වතුර බීලා කළුවර වැටෙනකොටම ගොම්මන් වෙලාව වෙනකොට ගොනා හරියටම ගෙදර එනවා. කවුරු දක්හන්ඩ යන්නේ නැහැ. ආයි උදේ යනවා කනවා Tamanට ඕනේවා. ගෙදරට කරදරයක් නැහැ. ආයි වෙලාවට ගෙදර එනවා. කළුවර වැටෙනකොටම ගෙදර එනවා. කොහේ ගියත් සමහර විට කැලේ අතරමං වෙලා පහර වැරදිලා ඒත් කළුවර වෙනකොට ගේ ළඟට ඇවිල්ලා විශ්වාසයි. ඒ නිසා මිනිහා කල්පනා කළා ගොනාව කරත්තේ බැඳගෙන පුත්තලමට යන්න ඕන. දැන් ගොනාව බැඳගත්තා. කෑම ටිකකුත් අරගත්තා. ආමිනේ තට්ටුවා මං පුත්තලම යනවා. මගට බැස්සා දැන් කරත්ත යනවා. මේ මෝඩ මිනිහා දන්නේ නැහැ පුත්තලම කොයිද තියෙන්නේ කියලා. කොයි පැත්තේද පුත්තලම තියෙන්නේ? උතුරු පැත්තේද දකුණු පැත්තේද? ඒ මොකක්වත් දන්නේ නැහැ. ඒකට මෝඩයා කල්පනා කළා. අපේ ගුණානන් දන්නවා. මොකද ඌ හැමතිස්සෙම යනවනේ. ඒ නිසා ගුණාට කියනවා මෝඩයා පුත්තලමට යන්නේ. උඹ පාර දන්නවනේ. උඹ පුත්තලමට මාව එක්කම් ඵලයක්. එතකම් මං කාලා බුදියන්න. කාලා ඔන්න කරත්ති බුදියාගත්තා. ගුණත් ඒත මේත ගින් ගින් කාලා අර ප්‍රරණ පුරුද්දට කළුවර වැටෙනකොට ආයි මේ මිනිහාගේ ගෙදරට මාව. මිනිහා කරත්ති බුදි. උදේ පාන්දර නැගිට්ටා පුත්තලන් ආවනේ. වටපිටේ බැලුවා. ගේ බැලුවා. මේ මගේ ගේ වාගෙන. මගේ ගෙයක් මගේ වගේම ගෙයක් පුත්තලමේ තියෙනවනේ. මගේ වත්ත වාගෙම වත්තකුත් පුත්තලමේ තියෙනවා. දැන් මිනිහා හිතන් ඉන්නේ පුත්තලමේ ඉන්නේ කියලා. ගෙදර ආමිනේ එළියට ආවා. මේක හරි වැඩක් නේ. මගේ ආමිනේ වාගෙම ගෑණියෙක් මේ ඉන්නවනේ.
දැන් මිනිහට නූන අඳුන ගන්නත් බෑ. පුත්තු දෙන්න දුවගෙන ආව තාත්තේ කියාගෙන, අයියෝ බලපංකු ගොනෝ, මගේ ළමයි දෙන්න වගේමනේ කපපු පළුවක් නෑ. ඒකනේ බලපම් එක මා පුදුමයක්. ගේත් මගේ වගේ, නෝනත් මගේ වගේ, දරු දෙන්නත් මගේ වගේ. දැන් ඉතින් නෝන දැනගත්තා මේක මෝඩයි. ගුණා ගැන නෝන දන්නවා. කොහේ ගියත් රෑ වෙනකොට ගුණා ගෙදර එනවා. උදේ ඉඳලා මේ රවුම් ගාලා කලුවර වෙනකොට මූ නිදි නිසා ගුණා ගෙදර ආවා. ඊට පස්සේ ආමිනේ කියනවා, මොකටද ආවේ? මම මේ දියලුණු හොයන්න ආවේ. ආනේ මේ දවස්වල දියලුණු අවාරේ. ඒ නිසා යනවකුවා ගෙදර. අයනම් යන්නම් කියලා ආයි ගොන් කරත්තේ නැගලා ආයි එන ගමන් ආයි නිදාගත්තා. ගුණා ආයි ඇවිදලා ගොහු කාලා 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 ගුණා තමන්ගේ ගෙදරට ආයි ආවා. දැන් උන්න පාන්දර බලනකොට ගෙදරට ඇවිල්ලා මගේ ගෙදරට ආව බැස්සා. ආමිනේ හරි වැඩක්නේ. ආමිනේ වගේම ගෑණියෙකුත් ඉන්නවා. මගේ ළමයි දෙන්න වගේම ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මගේ ගේ වගේම ගේකුත් තියෙනවා පුත්තලෙම. ඒ වුණාට දියලුණු නෑ. දියලුණු අවාරයිලු. ඔන්න මේක හොඳට තේරුම් ගත යුතු කතාවක්. ඇයි? කම්මැලිකම, මෝඩකම බුද්ධාගම අගයන්නේ නෑ. බුද්ධාගම අගයන්නේ උත්තාන වතෝ උත්සාය. උත්සාවන්තය ජයගනි. උත්සාවන්තයෝ තමයි ලංකාවේ දියුණු වුණේ. රුපියල් 20ක් රුපියල් 100ක් අරගෙන කොළඹ ආවා දකුණෙන්. ඇවිදින් ඒවා පරිස්සම් කරලා බොහොම උසස් ව්‍යාපාර ලංකාවේ ගොඩ නැගුවා. උත්සාය ඊළඟට සී කල්පනාව. හොඳ සීයක් නිතරම අවදි වෙච්ච මනසක්. අලස මනසට බෑ දියුණු වෙන්න. එහෙමනම් ගීයන්ගේ සැප තමන්ට මිදුලක් ඉඩක් කඩක් තියෙනවා නම් මොනවාරි ඉටෝ ගන්න ඕන. ඒවා තමයි භෝග සුඛ. බුදුහාමුදුරු වදාළ අනන සුඛ ණය වෙන්න එපා. අද ඔක්කොමල්ල ණයයි. කුස ඇතුළේ ඉන්න දරුවත් ණයයි. නමුත් අපි ගත්තේ නැහැ. මේ ලෝකෙන් ණය ගත්තා. දැන් ණය ඉල්ලනවා. ණය ඉල්ලන්න ණය ගෙවන්න අපි ළඟ සල්ලි නැහැ. ඒ නිසා රටම ප්‍රපාතයට වැටිලා දුප්පත්ම රටවල් අතරට ලංකාවත් එකතු වෙලා. ඒ නිසා අපේ වැදගත් කෙනෙකුට වුණත් පිටරටකට යන්න වීසා දෙන්නේ නැහැ. ඇයි? ලෝකෙ දන්නවා මුන් දැන් දුප්පත්. ගියොත් ආයි ලංකාවට යන්නේ එකක් නැහැ. මේ රටේ පැනලා ඇංගිලා ජීවත් වෙයි කියලා ඒ රටවල් බයයි. මේ මොනේ ඇයි? දැන් මන් දන්න කෙනෙක් හිටියා, ආම්දුරු නමක්. 25 වතාවක් ඇමරිකාවට ගියා. 25 වතාවක්. 25 මේ උන්නාංශගේ වැඩේම අවුරුද්දට සැරයක් දෙකක් යනවා. ඇමරිකාවටමයි යන්නේ. අවුරුදු 5 වීසා දුන්නේ. දැන් ගියාව මේ අවුරුද්දේ වීසා එක ඉල්ලනකොට දෙසරයක්ම දුන්නේ නැහැ. දැන් මෙච්චර ඇමරිකන් වීසා තියෙනවා. මේ ආන්දුරෝ පණිනවා නම් පණින්න තිබුණා. එයා විවේකයක් ගන්න නිකංගීන් යාළුවෝ ිතවතුන් ආම්දුරගොල්ල එක්ක සතුරු සාමීචි යෙදිලා උන්නාංශයට පුළුවන් සේවයක් කරලා උන්නාංශි වඩිනවා. උපරිම මාසයකට වඩා ඉන්නෙත් නැහැ. මේ ඔක්කොම බලලා බලලා දෙසරේම වීසා එක දුන්නේ නැහැ. ඇයි? ලෝකෙ බයයි. ලංකාවේ ඩොලර් නැහැ. ලංකාව දැන් දුප්පත්. ලංකාවේ ඉදිරියට කණ්ඩ නැහැ. එතකොට මේ මිනිස්සු සංක්‍රමණිකයෝ වගේ වීසාරගෙන ආවොත් අපේ රටට කරදරයක්. එලෝ ගන්න බෑ. ඒ ගිල අයිතිවාසිකම් ඉල්ලනවා ඊට පස්සේ. මේ ඔක්කොම ප්‍රශ්න ආවේ ඔන්න රටේ දුප්පත්කම, දිලිඳුකම, ණයගත්ත නිසා. සමහර ගෙවල් වල ලෝන් ගාලා ගාලා ණයගත්තා. ගෙදරට අවශ්‍ය නැති බඩු මුට්ටු ගත්තා. පඩියෙන් කපන්න කිව්වා. දැන් පඩියෙන් කපලා කපලා අතට ඉන්නේ බොහොම ස්වල්ප මුදලක්. ඒකෙන් ලයිට් බිල්, වතුර බිල් ගෙවනකොට ඒ මුදලත් ඉවරයි. ඊළඟට මගුල් ගෙවල්, මරණ ගෙවල් ඒවා වල ඉවරේකුත් නැහැ. පන්සල් වල පින්කම් ඒවා ඉවරේකුත් නැහැ. මේ ඔක්කොම කරනකොට ජීවිතේ එපා වෙනවා. ඇයි? ණයයි.
ණයගත්ත කෙනාට ජීවිතේ නැති කර ගන්න හිතෙනවා. ගඟේ පනින්න හිතෙනවා, බෙල්ලේ වලල ගන්න හිතෙනවා. ඇයි ණයයි ඝන බත්පත කණ්ඩ බෑ. රෑ ගෙදර ඉඳිද්දී දරුවවත් ඇඟ උඩට කරට නැග්ගොත් සැර කරලා එලවනවා. මොකද ණයයි සතුටු වෙන්න බෑ. දෝමනස්සේ වැඩි සතුටින් ඉන්න බෑ. සතුට නැති වුණාමයි මේ ප්‍රශ්න සියල්ල මතුවෙන්නේ. ඊළඟට අනවජ්‍ය සුඛං තියෙන්නේ ටිකයි. ඒක ධාර්මිකයි. ධාර්මිකව අම්බ කළා. මා කෝටිපතියෝ නෙමෙයි. ස්වල්පයයි තියෙන්නේ. තියෙන ටික මට ඇති. ඒවා පිරිසිදුයි. සුදු රෙද්දක් වාගේ. ඒකනේ දානයක් දෙනකොට වැංජම් පිරිකර තියලා සුදු රෙද්දකින් වාන. ඒකෙන් පෙන්නනවා මේක පිරිසිදුයි. ධාර්මිකයි. සුදු රෙද්දක පොඩි පැල්ලමක් වැටුණත් රෙද්ද නෙමෙයි පේන්නේ පැල්ලම. ඒ නිසා තියෙන ටික ධාර්මිකයි. මේවා සතුටුයි. ඒ වගේම තමයි සුඛාමත්තයතා ලෝකේ. වදපු මෑණියන් වහන්සේට සලකනවා නම්, ගරු කරනවා නම්, පෝෂණය කරනවා නම්, යුතුකම් ඉෂ්ට කරනවා නම් ඒක සිතට සතුටක්. අතෝ පෙත්තයතා සුඛා. තමන්ගේ යුතුකම් ටික පියාණන් වහන්සේට ඉෂ්ට කරනවා නම්, පියතුමාගේ සැප දුක බලනවා නම්, වාරු නැති වෙලාවේ අත දෙනවා නම්, පියාගේ සියලු කටයුතු සොයනවා නම් බලනවා නම්, ව්‍යාපාර වෙළෙඳාම් දියුණු කරනවා නම්, ඉඩකඩ දේපල ආරක්ෂා කරනවා නම්, ලෙඩක් දුකක් වුණාම ළඟ ඉන්නවා නම්, අන්න ඒක තමන්ට සතුටක්. අනේ සාදු සාදු. ඒ අය අම්මා තාත්තා මැරිච්ච වෙලාවේ අඬන්නේ, වැළපෙන්නේ. මොකද අපි යුතුකම් ඉෂ්ට කළා. මරණං නියතං. අපි යුතුකම් ඉෂ්ට කළා. නමුත් අපිට බෑ දෙමව්පියන්ව බේරගන්න. ඒ දෙන්න ලෙඩ වුණා, අපිට බෑ බේරන්න. නාකි වුණා, අපිට බෑ තරුණ කරන්න. මේ ලෝකෙ උපන්න නම් මැරෙන්නම වෙනවා. ඒ නිසා ගෙනාපු කර්මිත අනුව ඒගොල්ලෝ පරලොව ගියා. බොරුවට කෑ ගා ගා වැළපි වැළපි ඒවා කරන්නේ සලක ගන්න බැරි වෙච්ච අය. පෘථජන ගතියට කඳුළු බින්දුවක් වැටෙනවා. ඒක ස්වභාවිකයි. බුදුහාමුදුරු වදාලා ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමේ නිසා ආදරේ නිසා දුක තියෙනවා. පිය විප්පයෝගෝ දුක්ඛෝ. අපි ආස කරන කෙනෙක් අපිව දාලා යනකොට දැන් වැඩි ඕන්නේ වදපු පුතා දුව දීග යනකොටත් අම්මා තාත්තා අඬනවා. පුතා දුව පිටරටකට යනකොටත් දෙමව්පියන්ගේ කඳුළු වෙනවා. ඇයි? අපි ආදරය කරපු කෙනා අපිව දාලා තාවකාලිකව මේ යනවා. ඒක ඉවසන්න බෑ. ඒක සිතට වදයක්. ඒකක් එක්තරා අකුසලයක්. ඊළඟට පින්වත්නි, ආරෝග්‍ය නිරෝගී සුවය ලැබෙනවා නම් ඒක තමයි ලොකුම සැපේ. දැන් මේ ටිකේ අපි ඔක්කොම හරියට මාන්සි වෙනවා. මොකද කටින පින්කම් සෑම තැනම කටින. සමහර දාට බණ දෙක තුන රෑ එනකොට රෑ වෙනවා. හරියට නින්දක් නැහැ. ඒ නිසා අපේ කය ලෙඩ වුණා. දැන් මගේ ඔළුව ටිකක් වැනෙනවා. දවස් දෙක තුනක් තිස්සේ ඔළුව වැනෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙලා. මොකද වැඩ ඉවරයක් නැහැ. මිනිස්සුත් කියන වෙලාවට වැඩ කරන්නේ. එක තැනක බණක් පැය භාගයක් පරක් වුණොත් අනිත් බණ ඉවර වෙනකොට රෑ 11 12 වෙනවා. මොකද කරන්නේ? වෙලාවකට වැඩක් කරන්නේ. ඒ බණට අපි පරක් වෙලා ගියාමත් අපි බණ පුටුවේ වාඩි වුණාම පිළිගැනීම දායකන් නංගංකීම ඒවට වෙනම වෙලාවක් යනවා. එතකොට තව ප්‍රමාදයි. පිරිකරේ අතගස්සන්න යනවා එළිය පුරාම. ඒක අතගස්සගෙන එනකොට තවත් පරක්කු. ඒ වෙලාවේ අපිට ටිකක් කේන්ති යනවා. ඒ කේන්ති යන්නේ මොකද? තව වැඩ දෙකක් තියෙනවා. එතන මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සුන්ට කියපු වෙලාවට මම යන්න ඕන. අන්න ඔය ආතතිය නිසා තමයිලු ප්‍රෙෂර් එකාවි. ඒ ආතතිය නිසා තමයි මේ ඔළුවත් වැනෙන්නේ. ලබන අවුරුද්ද ඉඳලා නම් මම බණ බාර ගන්නෑ. බෑ දැන් කරන්න ඇති. මිනිස්සු අපිව තේරුම් ගන්නේ නැහැ. මිනිහාගේ වැඩේ කළාම එතනින් ඉවරයි. හොඳ පාඩම් උගන්වලා තියෙනවා මිනිස්සු. දැන් පෞගේ කාලේ තෙල් පෝලින් කාලේ කොච්චරවත් බණ බෑ බෑ කිව්වත් නෑ පුළුවන් කියලා කාර් අරගෙන එනවා. කාර් අරගෙන එනවා සුපිරි කාර් වලින් එක්හංගීලා
තමන්ගේ වැඩේ ඉවරයි බණ ඉවරයි. ඊළඟට පාරේ යන ත්‍රීවිල් එකක් අල්ලලා ඒකේ පටවල අපි වේවනවා. එක්කන් ගියේ කාර් එකේ. පන්ස බණ ඉවර වුණාට පස්සේ ආයරෙකට යන පාරේ යන ත්‍රීවිල් එකක් අල්ලලා ඒකේ පටවල. අන්න වැඩේ ඉවරයි. මේම සමාජයක් ලෝකෙ තියෙන්නේ. ඒවට අපි කලකිරෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න? නමුත් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන. ඒ නිසා ආරෝග්‍ය නිරෝගීකම ලොකම සැපයක්. ඊළඟට අත්තම්පි ජාතම්පි සුඛාසහය. Tamanṭa වැඩක් දෙන වෙලාවේ විශාල පිරිසක් උදව් කරනවා නම් ඒ වාසනාව මට නම් තියෙනවා. මේ පන්සලේ මොනියම් පින්කමක් කළත් කොහේ යන පිරිසක් හරි ඔය තරුණ ළමයි අපි අඳුරන්නේත් නැහැ. ඔක්කොමල්ලා රැස් වෙලා. දැන් පෞගියේ දා කටින පින්කම. සති ගාණක් පොලිසියේ මාතුරු. ඊළඟට අපේ මේ තරුණ ළමයි ඔක්කොමල්ලා අපිට උදව් කළා. පිරිකර උතනවා, සමහර විට අතු ගානවා, පිය දානවා, වැසිකිලි තෝදනවා, තීන්ත ගානවා, මේ ඔක්කොම ඒ ඇස්සේ කපටියොත් ඉන්නවා. දැන් මගේ පන්සලේ ධාතු මන්දිරේ පොඩි ඒක ටිකක් ලොකු කරන්න කල්පනා කළා. ඒකට මං තුන් සැරයක් රැවටුණා. සල්ලිත් ගත්තා, වැඩේ කළේ නැහැ. තාම ආවේ නැහැ. එයාට යාදෙන්නේ නැහැ. මොකද ඒ සල්ලි මගේ නෙමෙයි. දුක් විඳලා දුන්නු මිනිස්සුන්ගේ සල්ලි. දැන් මේ දවස්වල අලුත් වැඩක් පටන් ගන්න බෑ. ඒවා පටන් ගත්තොත් ඉවර කරන්න බෑ. එකට එකක් නෙමෙයි, එකට 10ක් හැම එකක්ම ගණන් ගියලු. එහෙම සමාජකයි අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ආතතිය වැඩි. තරුණ පිරිසට සතුට නැහැ. පාරේ කොහේ යනවද ඒ අය දන්නේ නැහැ. ඔයේ යනවා. පොඩ්ඩක් මොකක් හරි වෙච්ච ගමන් කුණු වරපෙන් පාරේ කෑ ගන්නවා. ගා ගන්න යනවා. ඇයි ඒ? සතුට නැහැ. සැනසෙල්ල නැහැ. ඒ මොනාම ජීවිත එපා වෙනවා. ඒ නිසා ආරෝග්‍ය. දැන් මේ දවස්වල බේත් නැහැ. වයස්ගත අය අන්ත අසරණ වෙලා. එක පියෙක් ඔළුව බිම තියාගෙන පස් කනවා කියන එකටයි. ඔළුව බිම තියාගෙන අඬනවා. තමන්ගේ දරුවා ඉස්පිරිතාලේ. විශාල මුදලක් ඕන බේත් ටිකට. බේත් ටික ගන්න සල්ලි නැහැ. ඉස්පිරිතාලේ නිකන් දෙන්නේ නැහැ. හැම එකක්ම එළියෙන් කරන්න. පරීක්ෂණ එළියෙන් කරන්න. බේත් ටික එළියෙන් ගන්න. මිනිස්සු අඬනවා. ඒ නිසා එතන දුකයි. ඔන්න ආරෝග්‍ය නිරෝගී නම් පොලිමේ ඉන්න ඕන නැහැ. බේත් කන්න ඕන නැහැ. හරි සැනසෙල්ලක්. ඊ මේ වාගේ සැප. ඊළඟට වැඩක් වුණාම පිරිස එකතු වෙන්න ඕන. පිරිසක් පිරිවාර සම්පත්. පරිවාර සම්පත්ති අවශ්‍යයි. කියන කියන දේ කරන්න මිනිස්සු හිටියා. අරක ගේන්න මේක ගේන්න මං වාඩි වෙලාමයි. මං වාඩි වෙලා කෑගාන එකයි මං කරන්නේ. කියන පරක්කුවයි වැඩේ කෙරිලා ඉවරයි. ආයි කිසි කරදරයක් නැහැ. ඒක මා සැපක්. ඒක මා සැපක්. ඊළඟට තියෙනවා පැවිදි සැප. ඒක ලෝකෝත්තර පැත්තටයි බර. සිල්වත් නම් සැපයි, ගුණවත් නම් සැපයි. මොකද අනුන්ගේ නින්දා නැහැ. කාගේවත් දෝෂයක් නැහැ. සංවරකම තියෙනවා නම් සැපයි. සමත භාවනා කරනවා නම් සැපයි. විදර්ශනා භාවනා කරනවා නම් සැපයි. ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්නවා නම් එයා බෞද්ධයෙක් වෙනවා. ඔය නිකාය පොත් සියල්ල ඉගෙන ගත්තොත් එයා මා දැනුම් සම්භාරයකින් යුක්ත මා පඬිවරයෙක් වෙනවා. එහෙම කීප දෙනෙක් අපිට මතකයි. බලංගොඩ නායකහඳුරු, නා උයනේ අරිය ධම්මහඳුරු, ගංගොඩවිල සෝමහඳුරු, අපේ රේරුකාණි මා නායකහඳුරු, මේ වාගේ කියාගෙන යන්න පුළුවන්. උන්වහන්සේලා බෞද්ධත්ව උනේ එමයයි. කියවලා කියවලා දැනුම වැඩි කරගත්තා. කාලේ නිකන් යවුවා නෙමෙයි. පැවිදි සැපේ නම් පැවිද්දන්ට අදාළ දේ. පැවිද්දා විසින් කළ යුතු දේ තියෙනවා, නොකළ යුතු දේ තියෙනවා. අදි සීලයටපත් වුණොත් සැපයි. අදි ප්‍රඥාවටපත් වුණොත් සැපයි. සති සම්බොජ්ජංගේ වඩනවා නම් සැපයි. බෝධ්‍යංග ධර්ම නිතර නිතර වඩනවා නම් එතන සැපයි. සතර සතිපට්ඨාන, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග මේවා වඩනවා නම් එතනයි සැප තියෙන්නේ. කායේන සංවරෝ සාදු. හොඳට කය සංවර නම් සාදු වාචාය සංවරෝ.
වචනයත් සංවරනම් අන්න එතන පැවිදි සැපේ තියෙනු. දුතාංග සීල ලකින්න පුළුවන්නම්, දුතාංග සමාදන් වෙන්න පුළුවන්නම් එතන සංවරයි. ඔය බොරු කේලං ඊළඟට කපටිකං දායකයන්ව රැවටිලි මේවා කළොත් එතන සැප නැහැ. ඒ නිසා සෑම තැනකම සංවර. සබ්බත්ත සංවරෝ භික්ඛු, සියලු තැන සංවර භික්ෂුව නම් සබ්බ දුක්ඛා පමුජ්ජති, සියලු දුක්වලින් මිදෙනවා. සඳක් වාගේ බැබලෙන්න ඕන, සැපතියෙන් එතනයි. භික්ෂුව ඕනෝට වඩා ඇලෙන්න ගියොත් එතනේ භික්ෂුවට සැප නැති වෙනවා. ඇලුනමයි ප්‍රශ්න තියෙන්නේ, තමන්ගේ වැඩ කරගන්න බෑ. දැන් අපිත් එක එක්කෙනා සමග ඇලුනා. ඒ නිසා අඬගාන තැනට අපි යන්න ඕන. දැන් ඊයේ මට ගොඩාක් අමාරු වුණා. මම ඇඳේ ගොඩාක් අමාරු, මාව වෙවුලනවා. ඒත් මිනිහෙක් මට ටෙලිෆෝන් කරලා ඉස්පිරිතාලේ යාගේ අම්මා ඉන්නවලු බලන්න යන්න අඬගාන. මම මේ ඇඳේ වෙවුලනවා මාව දැක දැකත්. ඔන්න මිනිස්සුන්ගේ ඇටි. ඇයි ඒ මොනේ? මං ඒ මනුස්සයෙක් ඇලුනා. ඒ මනුස්සයාව හිතවත් කරගත්තා. දැන් යන්න බෑ, මට නැගිට ගන්න බෑ. වැටුනොත් ඉවරයි කියලායි කියන්නේ. නමුත් මම ගියේ නැහැ. මිනිහානිකන් තරහ වෙලා වගේ පිටත් වුණා. අපේ ගැන හිතන්නේ නැහැ. ඇලුනොත් භික්ෂුවට සැපේ නැහැ. අතෑරියොත් පුදුම සැපක්. අතාරින්නයි බණ කියන්නේ. සියල්ලකින් මිදෙන්න ඕන. ආකාශේ කිසිම පැටලිල්ලක් නැහැ. ආකාශේ පැටලෙන්නේ නැහැ කිසි දෙයක්. ඒ වාගේ ජීවත් වෙන්න පුළුවන් නම්, පැටලිල්ලක් නැතුව ජීවත් වෙනවා නම් ඒක තමයි සැප. ඒකයි මහ කප්පීන මහරහතන් වහන්සේ අනේ සැපයි අනේ සැපයි කියලා උන්වහන්සේ විඳින සැප. මේ මහ රජෙක් ගස් යට සැතපෙන්නේ, පිණ්ඩපාතේ වළඳන්නේ, ගොරෝසු ඇඳුම් අඳින්නේ, සිවුරු පොරවන්නේ. රජ ගෙදරේම නෙමෙයි රජ සැප වින්දා. සිරියානේ සැතපුණා, කොට්ට මෙට්ට තිබුණා. මෙතන ගස් යට එක තනි දෙපට සිවුර ඔළුවට තියාගෙන මැස්සො මදුරුව කකා අව්ව වැස්ස නෑ ඔයේ ගහක් යට සැතපෙනවා. රාජගේ රාජභෝජනේ මා රසයි රජ්ජුරුවන්ගේ කෑම. නමුත් මුන්නාන්සේ පිණ්ඩ පාත්‍රය ගෙයක් ගෙයක් ගානෙ වැඩලා පාත්‍රයට ලැබිච්ච ටික ඒක බැලුවා නම් බල්ලා වමනි දාලවාගේ ඒ වාගේ කෑම වැළඳුවන්නේ. ගොරෝසු සිවුරු පෙරෙව්වේ ගොරෝසුයි. පයින් මයිගේ සෙරෙප්පුවක් නෑ. රජගෙදර ඉඳිද්දී ඉනේ කඩුව තිබුණා. කකුල් දෙකේ හොඳ සෙරෙප්පු තිබුණා. මොකක්වත් නෑ. නමුත් කටින් කියන්නෙම අනේ සැප්පයි අනේ සැප්පයි. අන්න උන්නාන්සේගේ සැප්ප. ඒ නිසා පින්වත්නි, ජීවිතය කියන්නේ විඳවීම නෙමෙයි. ජීවිතේ වනස ගන්න හොඳ නෑ. ගියෝ ගියන්ට අදාළ වැඩේ විතරක් කරනවා නම් එතනයි සැප තියෙන්නේ. එහෙම නැතුව ගියන් වෙන වෙන දේ කරන්න ගියෝ, තම තමන්ට අදාළ නැති වැඩ කරන්න ගියොත් එතන දුකටපත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ නම් රඟමඩල වාගේ. අපි ඔක්කොම නළු නිළියෝ. රඟපාන එකයි කරන්නේ. තම තමන්ගේ චරිතේ තේරුම් අරගෙන මනාව රඟපෑවොත් එයාට තමයි සම්මාන ලැබෙන්නේ. එයාව අගේනවා. එයා ගැන කතා වෙනවා. අරියට තමන්ගේ චරිතේ නොකොලොත් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා නිසි පරිදි තේරුම් අරගෙන කටයුතු කළොත් මෙලවත් ජයගෙන පරලවත් ජයගෙන සසරත් ජයගෙන කෙලෙසුත් ජයගෙන මාරයත් ජයගෙන බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා සැපයි 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 කියලා දෙසූ ඒ අජරාමර සංඛ්‍යාත අමාමා නිවන් දක්ින්න පුළුවන්. දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සෙවන අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.